යාළු කීපදෙනෙක් කහලවල තිබුණා ළඟදී Photoshop tutorial එකක් එහෙම දැම්මේ නැත්තේ ඇයි කියලා. ඒක නිසා තමයි මේ Photoshop tutorial එක කරන්නේ අද හදන්නේ photo එකක් කුඩු කරන්න. මතකයිනේ වීඩියෝ කතා වලින් මම ඉඳ තියෙන වෙලාවට ඉතින් විද්‍යාව කලාව ගැන කතා කරනවා වගේම Photoshop පාඩම් මාලාවකුත් පටන් ගත්තා. මීට කලින් ටියුටෝරියල් කිහිපයක්ම දාලා ඇති. ඒක බැලුව නැත්නම් ගිහිල්ලා බලන්න. ඒකෙන් අර බේසික් ටෙක්නික් ටික අපි සරලවම ඉගෙන ගත්තා. ඉතින් එහෙනම් පටන් ගමු අද ෆොටෝ එකක් කුඩු කරන්න. මුලින්ම කරන්න තියෙන්නේ ඉතින් අපිට හොඳ ගැළපෙන ෆොටෝ එකක් ගන්න එක. ඉතින් තමන්ට පුළුවන් ෆොටෝ එකක් ගන්න. එහෙමත් නැත්නම් ඉන්ටර්නෙට් එකෙන් මේට ගැළපෙන ෆොටෝ එකක් හොයාගන්නත් පුළුවන්. මුලින්ම කරන්න තියෙන්නේ ඉතින් අපිට අදාළ ෆොටෝ එක ඕපන් කරගන්න එක. ඒ අදාළ ෆොටෝ එක ඕපන් කරගෙන අපිට කරන්න තියෙන්නේ මේක බෑග්ග්‍රවුන්ඩ් එකෙන් මේ ඉෆෙක්ට් එක දාන්න ඕනි. මේ ලේයර් ඔබ්ජෙක්ට් එක කපා ගන්න. ඉතින් ඒක කපා ගන්න අපිට තියෙනවා මෙහි මෙතන ලැසෝ ටූල් එක. මේක පාවිච්චි කරලා අපිට පුළුවන් මේ අදාළ රූපය මේ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ක්‍රියේට් කරගන්න. දැන් උදාහරණයක් විදිහට අපිට ලේසියම් කරගන්න පුළුවන් මෙන්න මේ ලැසෝ ටූල් එක සිලෙක්ට් කරලා මෙන්න මෙතන තියෙන මේ ඔප්ෂන් එක සිලෙක්ට් කරගත්තම මොකද එතකොට අපිට පුළුවන් ටික ටික කපා ගන්න. දැන් මේක ඉතාම හිමින් අපි මේ රූපේ වටේ කපා ගන්න. දැන් එක දිගට කපාගෙන යන්න බැරි නම් දැන් මේ වගේ එක කැරලක් කැපිලා ඉවරුණාට පස්සේ එතන ඉඳලා පුළුවන් අපිට මේක ඉදිරියට මේ අදගෙන යන්න. ඒ වගේ ටික ටික කපන්නත් පුළුවන්. ඔය වගේ ටෙක්නික් පාවිච්චි කරලා ඉතින් හරි ලේසියෙන් මේක කපා ගන්න පුළුවන්. දැන් මට මේක ටිකක් ලේසි වැඩේ කරගන්න. මොකද මගේ මේ බෑග්ග්‍රවුන්ඩ් එක තනි කලර් එකක් හින්දා මට පුළුවන් මෙන්න මෙතන තියෙන මේ ටූල් එක පාවිච්චි කරලා කපා ගන්න. උදාහරණයක් විදිහට මම මේ ටූල් එක සිලෙක්ට් කරගන්නවා. මෙතන ක්ලික් කරාට පස්සේ මේ සම්පූර්ණ මේ කොළපාට බෑග්ග්‍රවුන්ඩ් එක සිලෙක්ට් වෙලා තියෙනවා. මට ඒ විදිහට ඉතාමත් ලේසියෙන් කපා ගන්න පුළුවන්. දැන් ඕගලන්ට මේ ටෙක්නික් දෙකෙන් පහසු ටෙක්නික් එක පාවිච්චි කරලා අදාළ රූපය බෑග්ග්‍රවුන්ඩ් එකකින් කපා ගන්න. දැන් ඉතින් මේ රූපය මම වටේ ගන්නට මගේ ලැසෝ ටූල් එකෙන් හරි අනෙක් ක්‍රමයෙන් හරි කපා මාක් කරගත්ත කියලා. ඊට පස්සේ තියෙන්නේ කොපි කරන්න, Ctrl C කොපි කරන්න, ඊට පස්සේ පේස්ට් කරන්න. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති අර මගේ රූපය වෙනම බෑග්ග්‍රවුන්ඩ් එකකින් කපලා වෙන් වෙලා මෙතන වෙනම ලේයර් එකක් විදියට ආවා. දැන් ඒක අපිට තවත් ලේයර් එකක් ඕනේ. ලේයර්ස් දෙකක් මේ සඳහා පාවිච්චි කරනවා. ඉතින් තව ලේයර් එකක් විදියට මම මේක කොපි කරගත්තා. ඊට පස්සේ අපිට මේ බෑග්ග්‍රවුන්ඩ් එකකින් වැඩක් වෙන්නේ නැහැ. බෑග්ග්‍රවුන්ඩ් එක අපි අයින් කරන්න ඕනේ. ඉතින් අයින් කරන්න කලින් අපි ඊට උඩින් ලේයර් එකක් දාගන්නවා. ලේයර් එකක් දාගෙන අපිට අදාළ කැමති කලර් එකක් සිලෙක්ට් කරලා මම නම් මෙතන කොළපාටම සිලෙක්ට් කරගෙන තියෙනවා. පේන් පාස්කට් එක අරගෙන මේක බෑග්ග්‍රවුන්ඩ් එකක් වෙනම දාගන්නවා. ඊට පස්සේ අපිට උනන් අවශ්‍ය නම් මේ අපේ කලින් තිබ්බ මුඛ්‍ය බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරන්න පුළුවන්. එතකොට මගේ ළඟ තියෙනවා බෑග්ග්‍රවුන්ඩ් එක තියෙනවා. ඊට උඩට දාගනිපු අර මගේ රූපේ කපා ගනිපු ලේයර්ස් දෙක තියෙනවා. දැන් උදාහරණයක් විදිහට බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරොත් මගේ රූපේ විතරක් මතු වෙලා පේනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ යට ලේයර් එක ලොකු කරගන්න ඕනේ. පොඩක් පතුරව ගන්න ඕනේ, විහිදව ගන්න ඕනේ. ඉතින් ඒකට මම මේ යට ලේයර් එක සිලෙක්ට් කරා. Ctrl T ප්‍රෙස් කරා කීබෝඩ් එකේ. එතකොට මේක මාක් සිලෙක්ට් වෙලා එනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ කොන් වලින් මේක ඩ්‍රැග් කරන්න. ඩ්‍රැග් කරාට පස්සේ අර යට ලේයර් එක ටිකක් ලොකු වෙනවා. දැන් අපි මේක තවත් අඳ ගන්න පුළුවන්. අපිට මෙතන ගිහිල්ලා රයිට් ක්ලික් කරලා රැප් කරන්න පුළුවන්. රැප් එක සිලෙක්ට් කරලා අපිට ඊට පස්සේ ඩ්‍රැග් කරන්න පුළුවන් මේකේ හැඩය තවත් ඈතට අදගලා වෙනස් කරගන්න පුළුවන් වෙන විදියට. ඊට පස්සේ එන්ටර් කරනවා. ඊළඟට කරන්න තියෙන්නේ මේ ලේයර්ස් දෙකට මාස්ක් දෙකක් දාගන්න. එතකොට අපිට කලින් යට ලේයර් එක සිලෙක්ට් කරා. මේ ඔප්ෂන් එකට ගිහිල්ලා මාස්ක් එකක් දාගත්තා. එතකොට එතන මාස්ක් එකක් ඇප්ලයි වෙනවා. ඊට පස්සේ උඩ ලේයර් එකටත් ගිහිල්ලා අපිට පුළුවන් මේ විදියට මාස්ක් එකක් දාන්න. ඊළඟට මේ යට මාස්ක් එකට ගිහිල්ලා මේ මාස්ක් එකේ මේ සුදු පාට කොටුව සිලෙක්ට් කරගෙන මේ මාස්ක් එකට අපිට දාන්න ඕන මේ මාස්ක් එක කළු කරන්න ඕනේ. කළු කරාට පස්සේ මේ අදාළ රූපය වැහිලා යනවා. කළු පාටේ දැන් මෙතන මම මේ කළු පාට පේන්ට් එක සිලෙක්ට් කරන් තියෙනවා. පේන්ට් බාස්කට් එක සිලෙක්ට් කරගත්තා. කළු පාට දැම්මා. එතකොටම අර යට ලේයර් එක හයිඩ් වෙලා ගියා මේ කළු පාට මාස්ක් එක නිසා. ඊළඟට පුළුවන් අපිට මේ යට ලේයර් එක මාස්ක් එකකින් හයිඩ් කරපු ලේයර් එක තැන් තැන් වලින් මතු කරන්න. ඒකට අපි කරන්නේ මෙතන සිලෙක්ට් කරන සුදු පාට. අපිට මේක පේන්ට් එක සුදු පාට සිලෙක්ට් කරගෙන යනවා බ්‍රෂ් එකට.
අපි බ්‍රෂ් එකක් සිලෙක්ට් කරගන්නවා. ඉතින් අපිට අද කැමති බ්‍රෂ් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. මම නම් මේක සුවයා පොටු හැඩේ බ්‍රෂ් එකක් සිලෙක්ට් කරගත්තා. එහෙම නැත්නම් Tamanට ඕන බ්‍රෂ් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. මෙතන අවශ්‍ය නම් මෙතන සිලෙක්ට් කරලා මේ අදාළ අපි තවත් බ්‍රෂස් තියෙනවා. ඒවයින් අදාළ එකක් සිලෙක්ට් කරගන්න. සයිස් එකක් තීරණය කරගන්න. අපිට සයිස් එක අඩු වැඩි කරන්න පුළුවන් මේ මාර්ගයෙන්. දැන් කලර් එක සිලෙක්ට් කරලා තියෙන සුදු පාට අපි ගිහිල්ලා මෙතන යට ක්ලික් කරාම අර යට මාස්ක් එක තුලින් මේ ස්කුවෙර් බ්‍රෂ් එකේ සයිස් එකට යට රූපේ මතුවෙනවා. දැන් මේක එකම ආකාර එකම සයිස් එකක් තියෙද්දි මේ ඉෆෙක්ට් එක එච්චර ලස්සන නැහැ. ඒක නිසා අපි මොකද කරන්නේ මේ බ්‍රෂ් එකට පොඩ්ඩක් බ්‍රෂ් එකේ තියෙන සෙටින්ග්ස් වෙනස් කරනවා. අපිට මුලව Windows ගිහිල්ලා Windows වල තියෙන බ්‍රෂස් මෙන්න මේක ඔප්ෂන් එකෙන් සිලෙක්ට් කරාම මේ බ්‍රෂ් පැනල් එක ඕපන් වෙනවා. ඊට පස්සේ මේකේ තියෙන මේ පළවෙනි සහ දෙවෙනි ඔප්ෂන් දෙක ඇඩ් කරගන්නවා. මේ සිලෙක්ට් කරගන්නවා පළවෙනි සහ දෙවෙනි ඔප්ෂන් දෙක. ඊට පස්සේ ගිහිල්ලා මේ අදා ඒ දෙකේ තියෙන මේ සෙටින්ග්ස් ඇත්තටම වෙනස් කරාට පස්සේ අපිට පුළුවන් මේ බ්‍රෂ් එකේ තියෙන ෂේප් එක වෙනස් කරන්න, බ්‍රෂ් එක පැතිරෙන විදිය වෙනස් කරගන්න. ඒ දෙක වෙනස් කළා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේක උඩ ගිහිල්ලා ඩ්‍රැග් කරන්න. එතකොට අර යට රූපය ඒ අදාළ බ්‍රෂ් එකේ අපි දීපු ඒ සෙටින්ග්ස් අනුව යට රූපේ මතුවේ. දැන් ඒක ඒ විදිහට තමයි යට රූපේ මතු කරගත්තේ. ඊළඟට අපි යනවා උඩ රූපය උඩ ලේයර් එක හයිඩ් කරන්න. උඩ ලේයර් එකේ කැප් කොටස් අයින් කරන්න. ඒකට කරන්නේ උඩ මාස්ක් එක සිලෙක්ට් කරගත්තා. උඩ ලේයර් එකේ තිබිච්ච මාස්ක් එක සිලෙක්ට් කරගත්තා. මෙතන අපි සිලෙක්ට් කරන්නේ කළු පාට. මුලින්ම සුදු පාට සිලෙක්ට් කරා වගේ මෙතන සිලෙක්ට් කරනවා කළු පාට. අර ඉස්සෙල්ල කර වගේම ගිහිල්ලා ඩ්‍රැග් කරන්නයි තියෙන්නේ. එතකොට උඩ ලේයර් එකේ අර බ්‍රෂ් එකට අදාළ කොටස් මැකිලා යනවා. ඉතින් මේක තමයි සරලම ටෙක්නික් එක මේ ෆොටෝ එක කුඩු කරන්න පාවිච්චි කරමු. ඉතින් ඔන්න ඔහොම තමයි මේ ෆොටෝ එක එඩිට් කරගත්තේ. ඉතින් මේට අදාළ තවත් ගොඩක් ඇඩ්වාන්ස් ටෙක්නික්ස් පාවිච්චි කරන්න පුළුවන්. මේ ෆොටෝ එක තවත් එන්හැන්ස් කරන්න පුළුවන් මගේ පරණ වීඩියෝස් උත් ඔයගොල්ලෝ බැලුවා නම්. ඉතින් මේ ටිකෙන් ඔයගොල්ලෝ බේසික් ටූල්ස් ටිකක් ඉගෙන ගත්තා. ඒ වගේම ටෙක්නික්ස් කීපයක් ඉගෙන ගත්තා. ඒ වගේම මාස්ක් එකක් පාවිච්චි කරන්නේ කොහොමද, බ්‍රෂ් එක පැටර්න් එක වෙනස් කරන්නේ කොහොමද, බ්‍රෂ් එකේ සයිස් එක වෙනස් කරන්නේ කොහොමද, ඒ වගේ කාරණා ටිකක් අද සරලවම ඉගෙන ගත්තා. ඉතින් මේක මේ විදිහ දෙයකට පමණක් නෙවෙයි, වෙනත් ඕනම ක්‍රියේටිව් අයිඩියා එකට ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් බැලුවේ නැත්නම් බලන්න වීඩියෝ කතාවල විද්‍යාව කලාව ගැන හුඟක් දේවල් අපි කතා කරා. ෆොටෝෂොප් ටියුටෝරියල් තුනක් ඇති කරලා, ඒ වගේම ග්‍රැෆික් ගැන තවත් කරා, කැමරා ගැන අපි ඉගෙන ගත්තා වෙලාව තියෙන විදියට. මාත් එක්ක එකතුනේ නැත්නම් වීඩියෝ කතා එක්ක සබ්ස්ක්‍රයිබ් කරන්න. සබ්ස්ක්‍රයිබ් කරොත් ඉස්සරහටත් ඔයගලන්ට මේ වගේ වීඩියෝස් බලා ගන්න පුළුවන් වේවි. මම දන්නවා මට හුඟක් සපෝට් එක දෙනවා මගේ යාළුවෝ පිටිපස්සේ ඉඳන් මාව මේ වැඩේට ගොඩක් යොමු කරනවා. ඉතින් බොහොම ස්තුතියි ඔයගොල්ලෝ දාන කමෙන්ට් වලට, ඔයගොල්ලෝ දාන ලයික් වලට, Facebook වල ෂෙයා කරන ඒවාට බොහොම ස්තුතියි. එහෙම නැත්නම් ඉතින් බොහොම ස්තුතියි මේ වීඩියෝ එකක් බැලුවට. යන්න මගේ වෙබ් එක videokatha.com, ඒ වගේම Facebook එකේ මාව හම්බෙන්න පුළුවන්, YouTube channel එකේ මාව හම්බෙන්න පුළුවන්. එහෙමනම් ඉතින් ගිහිල්ලා එන්න. බොහොම ස්තුතියි. මම සමාව